අවබෝවන් ගෙවියන දවසේ ප්‍රෘති මුලින්ම ඔබ ටිකෙන්ටන් ප්‍රෘති සමගින් ම චරිත දනංචය බමුණු හේන්ද්‍ර මම සුපන් භාග්‍යවිරකොන් මුලින්ම දකිබූ සිරස්තල. ක්‍රිකට් ආයතනයේ මූල්‍යංශයේ හිටපු ප්‍රධානී පියල් නන්දන රිමාන්් භාරයට. කොළඹ කසලවලට කඩිනම් විසඳු. මේ විදිහේ බලාගාර හතරක් මෙරටේ ඇතිකරගන්න පුළුවන් වුණොත් මෙරටේ කුණු ප්‍රශ්නය සම්පූර්ණයම විසඳන්න පුළුවන්කම තිබෙනවා. වෙඩිල්ලට බිලිබූ උද්දවැන්තයා. අවසන් එක් දින තරගේ ජය ශ්‍රී ලංකාවට. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලි අගේ අප්‍රමාණය වීම අර්බුදයක් නොවන බව අමාත්‍ය මංගල සමරවීර බහතා පවසනවා. මේ අවප්‍රමාණය වීම මම යළිවතාවක් කියන්නේ ඔය පෙන්නන කඩාවැටීමවත් අර්බුදයකුත් නෙමෙයි. ඔය ඔය කියන විපක්ෂයේ අයම ඉන්නකොටම තමයි මීටත් වඩා විශාල කඩාවැටීමක් කෙටි කාලයක් ඇතුළත 14ක කඩාවැටුණ 2012දී ඒ කඩාවැටීම නවත්වන්නට ඒ අය බිලියන 4.1ක් වියදම් කරා. නමුත් අපි ඊට වඩා වග කිය යුතු ආණ්ඩුවක් හැටිය විශේෂයෙන්ම අපේ විදේශ විනිමය සංචිතයේ තියෙන මුදල් මේ සඳහා අනවශ්‍ය ලෙස වියදම් කරන්න මම සූදානම් නැහැ. මොකද අපේ ඔය රාජපක්ෂලා අද චෝදනා කරන රාජපක්ෂලා තියලා ගියපු ණය මේ අවුරුද්දේ එන අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ දිගටම ගෙවාගෙන යන එක ඔක්කොමට වඩා මට වැදගත්. ඒක නිසා අවප්‍රමාණය වීම කෙසේ වෙතත් නයන ගෙව්වොත් තමයි මේ රට ආර්ථිකය කඩාගෙන වැටෙන්නේ. මේ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ණය උගුලෙන් බේරා ගැනීමට කටයුතු කළේ වර්තමාන රජය බවයි. එහෙම උගුලක් අද නැහැ. මොකද උගුලක් තිබුණා නම් ඒ උගුලෙන් බේරගත්තේ මේ අපේ ආණ්ඩුව. විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්නකොට විපක්ෂ නායකතුමා හැටියට වර්තමාන අගමැතිතුමා තමයි දිගින් දිගටම ලංකාවේ විශේෂයෙන් මෙතන තියෙන වරාය නගරයත් ඒ වගේම හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ප්‍රශ්න. ඒ වෙලාවේ පවතින ආණ්ඩුව කීප වතාවක් මේවයි ගිවිසුම් පවා පාර්ලිමේන්තුවේ සභාගත කරනවායි කිව්වට කිසිම මොහොතක ඒක කරේ නැහැ. අපිට ඒ ගිවිසුම් වල තිබුණේ මොනවද කියනවත් ලැබුණේ. අපි ඒ නිසා තමයි අපේ ආණ්ඩුව පත්වෙච්ච විගසම මේ බොහෝ යෝජනා වසරකට විතර නවත්තලා යලි වතාවක් ඒවායේ තිබුණ රටට අවාසි කොන්දේසි සියල්ලම සංශෝධනය කරගත්තා. ලංකාව චීන ණයගලකින් බේරගත්ත නම් බේරගත්තේ මේ අපේ රජය. හිටපු ජනාධිපතිවරයා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ කාර්යවලට ඍජුව මැදිහත් වූ බව ශ්‍රී ලංකන් එයාලයින් ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවුණා. හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපති විසින් බවයි. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ බලය ඇත්තේ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයටයි. ඒ අනුව අමාත්‍යංශයේ කාර්යභාරයට හිටපු ජනාධිපතිවරයා ඍජුව මැදිහත් වූ බව පරීක්ෂණ කොමිසමේදී ජයරත්න මහතා පෙන්වා දුන්නා. 2010 සිට 2015 වසර දක්වා කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විවිධ තීරණ රැසක් ගෙන තිබෙනවා. කිසිදු තීරණයක් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස තමා දැනුවත් නොවූ බව පරීක්ෂණ කොමිසම හමුවේ ජයරත්න මහතා පෙන්වා දුන්නා. ඊට හේතු වන්නේ සමාගමේ තීරණ ගැනීමේ බලය මුදල් අමාත්‍යංශය යටතේ පවත්වා ගැනීමයි. එම කාලය තුළ මුදල් අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේ හිටපු ජනාධිපතිවරයායි. අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සම්බන්ධ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තු මාර්ගෝපදේශ පිළිබඳව තමා දැනුවත්දැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා හිටපු අමාත්‍යවරයාගෙන් විමසුවා. එහිදී ජයරත්න මහතා කියා සිටියේ ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි. අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පිළිබඳව තමා නොදන්නා බවද ඔහු හෙළි කළා. එහෙත් ඔවුන්ගේ පත්වීම් ලිපි තමා වෙත යොමු කළ බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ. පත්වීම් ලිපි අධ්‍යයනයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා වැවිලිකරුවෙකු බව හඳුනාගත්තේයයිද හෙතෙම පෙන්වා දුන්නා. ඔහු හිටපු ජනාධිපතිවරයාගේ බිරියගේ සහෝදරයායි.
ගුවන් සේවා සමාගම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමේ සැලසුමක්ද සකසා තිබුණා. එය වයා කැපිටල් සමාගම මගින් සැකසූ බවද හිටපු අමාත්‍යවරයා පරීක්ෂණ කොමිසම හමුවේ පෙන්වා දුන්නා. එය පස් අවුරුදු සැලැස්මක්. එහෙත් සැලැස්ම පිළිබඳ අමාත්‍යවරයා දැනුවත්ව සිට නැහැ. සැලැස්ම අධ්‍යයනයට ස්වාධීන කමිටුවක් පත් කර තිබෙනවා. එහෙත් කමිටුවද සැලැස්ම පිළිබඳව තමා දැනුවත් නොකළ බවයි හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. උද්ගත වූ ගැටලු සහගත තත්ව හේතුවෙන් අමාත්‍යංශ කාර්යයන් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව ජයරත්න මහතා හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාට දැනුම් දුන්නා. එහෙත් සෙනරත් මහතා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහු කියා සිටියේ සේවක අර්ථසාධ කරමුදලේ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නැති බවයි. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසයි ලේකම්වරයා එය සඳහන් කළේ. ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම නැවත අනිත්‍යා සිදු කෙරෙනවා. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගේ සහ නාමල් කුමාරගේ දුරකථන සංවාද හඬපට 124න් 123ක් ගැලපෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යංශය හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ හිටපු අධ්‍යක්ෂ නාලකද සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මේ බව හෙළි කළේ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරයි. ඒ අනුවයි ඔවුන් දෙදෙනාගේ දුරකථන සංවාද ඇතුළත් හඬපට පරීක්ෂාවට ලක් කෙරුණේ. මේ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හතරවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රශ්න කළා. නාමල් කුමාරගේ දුරකථනයේ තිබූ මකාදමා ඇති දත්ත නැවත ලබා ගැනීම සඳහා එය නිෂ්පාදනය කළ හොංකොං රාජ්‍ය වෙතම යවන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා. නාලක සිල්වා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ටහසේ ඔහුට අයත්ව තිබූ නිල පරිගණකයෙන් රසිකා සංජීවනී නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ සඳහා යොදවා තිබෙන්නේ කාන්තා පොලිස් නිලධාරිනියක්. නාමල් කුමාර ගුවන් හමුදාවේ සේවය කර ඇති බවත් එයින් ඉවත් නොවී යුද හමුදා සේවයට එක්ව අනතුරුව ඇවන්ගාඩ් සමාගමට සේවය කර ඇති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රැඳවුම් බහරේ සිටින ඉන්දිය ජාතිකයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ලබන 21 වන දින නිරීක්ෂණය සඳහා යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය MSS අමීර් අලි මහතා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පසුගිය දිනවල අමාත්‍ය රිෂාඩ් බදිවුදීන් මහතාට මරණ තර්ජන එල්ල කර තිබූ බව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂාව සපයා නොමැති බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා. මාධ්‍ය වේදීන්ට අවශ්‍ය ප්‍රශ්න ඇසීමට නොහැකි බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පසුගිය දිනවලදීද ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ බොහෝ මාධ්‍ය සාකච්ඡාවලදී ඔවුන්ගෙන් ප්‍රශ්න අසන මාධ්‍යවේදීන්ට තර්ජනය කරන ආකාරයක් දක්නට ලැබුණා. පසුගිය පාලන සමයේදී මාධ්‍යවේදීන් රැසකගේ ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මෙම කණ්ඩායම මෙසේ හැසිරීම සුළුවෙන් තැකිය නොහැකි. ජනතා යුක්ති පෙරමුණ හෙට ඔබතුමාලා නේද මාධ්‍ය ආවරණය ලබා දෙන්නේ ITN එක නේද? නෑ දැන් ඒක නේද ලබා දෙන්නේ. ඔබතුමාලා නේද? දැන්ලා තියෙන ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. ස්වාධීන රූපවාහිනිය දීලා තියෙනවා 80% ඩිස්කවුන්ට් එකක්. සජීව විකාශයට බලන්න කොච්චර හොඳද කියලා. ඔබතුමාලා ඉන්නේ නැත්තේ අර ජනතා විරෝධී. කොහෙද අපිට එච්චර අපිට මේ සජීව විකාශය කරන්න තරම් දෙන්න තරම් මුදල් නැහැ. මට ඒකම අහන්න තියෙන ඔබතුමාගේ ආයතනේ මේ ඔබතුමාට එහෙම ඕනේ ප්‍රශ්න අහන්න බෑ. මේක ආර්ථික පරිශ්‍රණයක කිය. හරි නෑ ජනතාවට ඕවා දැනගන්න ඕන නම් ජනතාව අපි අට මුණ ගැහෙනවානේ. ඔබතුමා ජනතාව නෙමෙයි, ඔබතුමා කොන්ත්‍රාත් එක්කට ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමා පෑදිලිව අර්ජුන ඇලෝසියස් විසින් තමයි මෙතනට එවලා තියෙන්නේ. අර්ජුන ඇලෝසියස්ගේ සල්ලි වලට මේ ප්‍රෙස් එක මෙහෙවන්න බෑ. ඔබතුමාට මේ සම්බන්ධ සාක්ෂි තියනවාද? මට මම අර්ජුන ඇලෝසියස්ගේ සල්ලි අරගෙන මෙතෙන් ඇවිල්ලා කියලා චෝදනා කරන්න ඔබතුමාට සාක්ෂි නෑ. මට හිතෙන විදිය මොකද හිතෙන විදියට කරන්න පුළුවන්? මොකද මේ මාධ්‍ය සාකච්ඡාවේ ලංකාවේ ඉතිහාසයේ පටන් ගත්ත දවසේ ඉඳන් කවදක්වත් මේ විදියට එකක් වෙලා නැහැ. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ ආකාරයට මාධ්‍යට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙසේ අදහස් පළ කළා.
වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබා දුණු නිදහස පිළිබඳව අද කට්ටියට වටිනාකම නැති වෙලා තියෙනවා. අද මාධ්‍යරත් වෙලා තියෙන එක තමයි. පහුගිය කාලේ ජනාධිපතිතුමා යටතේ තිබිච්ච මාධ්‍ය නිදහසත් සමහරු බලයට එයි කියලා හිතාගෙන දැන් මේ දාන තර්ජනයත් එක තේරෙනවා මේ රටේ ඉදිරියට එහෙම දෙයක් වෙනවනම් වෙන්න යන විනාශය සම්බන්ධව. මාධ්‍යවේදීන් නිදහසේ ප්‍රශ්න අහන්න ප්‍රශ්න කරන්න දෙන්න ඕන. මොකද හේතුව මාධ්‍යවේදීන් අහන්නේ ජනතාව වෙනුවෙන් ප්‍රශ්න. මම පෞද්ගලිකව මාධ්‍ය නිදහස වෙනුවෙන් පිළිහිටින කෙනෙක්. මම මාධ්‍ය වාරණය කරන්න මම කැමති නැහැ. පසුගිය රජයේමින් නොව මෙම රජයේ මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇති බව සඳහන් කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ විධායක නිලධාරී ප්‍රසන්න ශමල් සෙනරත් මහතාද මෙහිදී අදහස් පළ කළා. මහමග මාධ්‍යවේදීන් මරා දමපු යුගයක් අතුරුදහන් කරපු යුගයක් තිබුණා. ඒ වගේම නොයේ කිරියර කරදරවලට බැලුත් යුගයක් තිබුණා. මිනිසුන්ට නිදහසේ ලියන්න හැකියාවක් තිබුණේ නැහැ. අපි නිදහස ලබා ගත්තා. අද පළු යන්න එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට අග්‍රාමාත්‍යතුමාට ප්‍රධාන අද ඕන කෙනෙකුට ගහනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ ඇයිට මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහපු යුගය අපි අවසන් කළා. මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා මිනිසුන්ට හිරිහැර කරපු යුගය අපි අවසන් කළා. ඒ ඇයිට හිරිහැරයක් කරන්නට කිසිම අවස්ථාවකදී මාධ්‍ය නිදහස ලබා දෙනවා කියපු එක්සත් ජාතික පක්ෂය කවදාකවත් එතනට ගියේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍යාංශයේ හිටපු ප්‍රධානී පියල් නන්දන දිසානායක ලබන පළමු වනතාතෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදෙස් රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියනයකට වැඩි මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමෙන් මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පියල් නන්දන දිසානායක මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ඔහු ලබන පළමු වන දාතේක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන හේයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසයි රහස් පොලිසිය අධිකරණය නිල්ලා සිටියේ. ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා. ව්‍යාජ ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට තැත්කිරීම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළේදී අත්තනගොඩගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව මිගමු මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. අස්ථානගත වූ බවට දැනුම් දී තිබූ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ඩුබයි බලා පිටත්ව යාමට ගුවන්තොටුපළට ගිය අවස්ථාවේ ඒ පිළිබඳ ආගමන විගමන නිලධාරීන්ට මත වූ සැකයක් මතයි රහස් පොලිසිය වීරවංශ මහතා අත්තනගොඩ ගත්තේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක ජයන්ත රත්නායක මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ලබන වසරේ ජනවාරි 31 වනදා නඩුව යලිකඳවීමට නියමිතයි. සම්බා සහ නාඩු සහල් බිල අඩු කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන් එකඟ වුණා. ජනාධිපතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබෙනවා. පසුගිය කාලයේ වෙළඳපොළෙහි සහල් මිල ඉහළ යාමක් දක්නට ලැබුණා. ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණය ගෙන තිබෙනවා. සෑම වසරකම සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඔක්තෝබර් සිට ජනවාරි දක්වා දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා. පසුගිය වර්ෂ ගණනාවක් පුරා මෙම කාල සීමාවේ සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව පැවතුනේ මේ අයුරින්. එම සහල් මිල ජනතාවට බරක් නොවන ලෙස පහළ දැමීමට වත්මන් රජයේ මැදිහත්ව කටයුතු කළා. ඒ අනුව මෙවරද මහා පරිමාණ සහල් වෙළඳුන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළා. ඔවුන් පැවසුවේ සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 108ක උපරිම මිලක් සහ නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 88කටත් ලබා දෙන බවයි. එකඟතාවයකට අනුව ඔවුන් පැහැදිලිව තීරණය කරා රුපියල් 10ක පමණ මිල පහළ යාමේ තත්ත්වයක් ලබා දෙන්න. සියලු දෙනාගේ එකඟතාවයක් ඇතුව මේ වෙළඳපොළ මිල මේ ආකාරයට පහළ දැමීමට එකඟතාවයකට පැමිණීම ඉතාමත් හොඳ තත්ත්වයක් වෙන පුළුවන් පාරිභෝගික ජනතාවට ප්‍රමාණවත් සහල් මේනකොට රට තුල පවතිනවා. ඒ නිසා මේ වසර තුල කිසිදු ආකාරයේ සහල් ආනයනයක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ සංඛ්‍යා දත්ත අනුව රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 24යි. නමුත් පසුගිය වසර මහ කන්නයත් මෙමෙ යල කන්නේ දෙක එකතු ගත්තොත් එම සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 25ක පමණ ප්‍රමාණයක් වෙළඳපොළට ලැබීම නියමිතයි. මෙම මිල අඩුවීම අනෙකුත් සහල් වර්ගවලටද බලපාන බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසන්නේ. රටේ සමස්ත ජනතාවගෙන් 80%ක් පරිභෝජනය කරන නාඩු සහල් වර්ගයේ මිල මට්ටම් අඩුවීම ඍජුවම අනෙකුත් සහල්වල මිල මට්ටම් පහළ යාමට බලපාන. කැකුළු සහ සුදු කැකුළු රතු කැකුළු මේ ආදී සියලුම සහල් වර්ගයේ මිල පහළ යාමට මේ තත්ත්වයෙන් හොඳම සහල්වල මිල පහළ යාම ඍජුවම බලපානවා. ඒක වෙළඳපොළ තුල ස්වභාවිකවම සිදු වෙන දෙයක්. නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ විදෙස් මුදල් තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙනුණා. මුදල් තොගයේ වටිනාකම රුපියල් 64,13,000 ඉක්මවනවා. මේ සමග තවත් තොරතුරු කෙටි සටහන විශේෂාංගයෙන්.
නීති විරෝධීව මුදල් තොගය සිංගප්පූරුව බලා රැගෙන යාමට සැකකරු උත්සාහ දරා තිබෙනවා. රේගුවකවල පරීක්ෂාවකදී ඔහු අත්අඩංගුවට ගැනුණා. සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 52 වැනි ව්‍යාපාරිකයෙකු බව සඳහන්. ඔහුගේ ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී ඇමරිකා ඩොලර්, සිංගප්පූරු ඩොලර්, යුරෝ සහ ශ්‍රී ලංකා රුපියල් එහි තිබූ බව රේගුව ප්‍රකාශ කළා. රාජාංගනයේ ගොවිපළ හන්දිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කහයිර මතින් පාර මාරු වීමෙන් සිටි ඔහු වෑන් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. 47 වැනි දින ඔහු 1 රුපියෙක් රථයේ වේගය පාලනය කරගත නොහැකි වීම අනතුරට හේතුව බව පොලිසිය පවසනවා. වැලිකන්ද මහසෙන්ගම ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් වනාලී කුමිය ගොස් තිබෙනවා. ආහාර සොයා ගම්මැදුණු සෝමාවති ජාතික වනෝද්‍යානයේ සිටි වනාලියෙකුයි මෙසේ මිය ගොස් ඇත්තේ. වැලිකන්ද වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. නව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සීජේපී සිරිවර්ධන මහතා පත් කර තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිර්දේශයක් අනුවයි මෙම පත්කිරීම සිදු කර තිබෙන්නේ. සීජේපී සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 32කට අධික අත්දැකීම් සහිත නිලධාරියෙකුද වනවා. කොළඹ කසල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දී හැකි බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මුතුරාජවල ප්‍රදේශයේ සිදු කෙරෙන කසල දහනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. 2017 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය තුළින් ඝන අපද්‍රව්‍ය ටොන් 700ක් දිනකට දහනය කළ හැකි. ඒ තුළින් විදුලිය මෙගාවොට් 10ක් නිපදවීම අරමුණයි. කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියද මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. මුතුරාජවිල ව්‍යාපෘතිය අවසන් වීමත් සමග කසල ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන බවයි අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේ. මේ බලාගාරයෙන් නිෂ්පාදනය කරන විදුලිය ප්‍රමාණය මෙගවොට් 10ක් මේ බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ටොන් 700ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැනට කොළඹ නගරයේ එකතු වෙන කුණු ප්‍රමාණය ටොන් 600ක් පමණ. මේ විදිහේ බලාගාර හතරක් මෙරටේ ඇති කරගන්න පුළුවන් වුණොත් මෙරටේ කුණු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳන්න පුළුවන්කම තිබෙනවා. දිගු කාලීන විසඳුමක් මෙරටේ කුණු ප්‍රශ්නයට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා පරිසර හිතකාමී ක්‍රමවේදයකට අපේ රටේ විදුලි බලපද්ධතියට වටිනා විදුලිය එකතු වෙනවා. මේ වර්තමාන රජයේ හැටියට අපි බොහොම සතුටින් කියන්න කැමති 2019 නොවැම්බර් මාස වෙනකොට මේ බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කිරීමේ කටයුතු පටන් ගන්නවා. ලබන සැප්තැම්බර් නොවැම්බර් වෙනකොට අපේ ඝන අපද්‍රව්‍ය මේ විදුලි උත්පාදනය කිරීමට අවශ්‍ය කරන පසුබිමට ලබා දීමට හැකි වෙනවා. දැන් කොළඹ නගරය කාර්ය කොළඹ නගරයේ සෞඛ්‍ය පහසුකම් වසංගත රෝග බෝ වීමේ ඒ පරිසරයේ සියල්ලම නැති කිරීම අවම කිරීමේ අදහසින් තමයි අපි මේ ව්‍යාපෘතියට පූර්ණ සහයෝගය ලබා දෙන්නේ. ජාති නතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක අහන්න වැඩසටහනේ එක් අදියරක් ලෙස පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වුණා. පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ සිසුන් මේ සඳහා සහභාගී වුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ සංහිඳියා කාර්යාලය එක්වයි වැඩසටහන සංවිධානය කළේ. ජාතීන් හා ආගම් අතර එකමුතුකමේ අගය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනද පැවැත්වුණා. විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය මණ්ඩලයේ ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපිට අවශ්‍යයි සංහිඳියාව මේ දරුවන් තුළ ඇති කරන්න. මම හිතන්නේ ඉදිරියේ වසර කීපය තුළ ලංකාවේ සංහිඳියාව ඇති කරනවා නම් ඒකට දැනුවත් කළ යුතුම පිළිස තමයි පාසල් පද්ධතිය. සිසු මනස තුළ සංහිඳියාව පිළිබඳ ආකල්පයක් බහුජාතික බහුආගමික බහුආගම කියන සංකල්පය එක්ව දරා ගැනීමේ හැකියාව පිළිබඳ අවබෝධය ලබා දුන්නොත් මේ ශ්‍රී ලංකාවේ ඉදිරියේ සේවස වාර්ගික අර්ගලකින් තොරව ඉතාමත් හොඳ ජාතියක් වශයෙන් සෞභාග්‍යමත් ජාතියක් වශයෙන් යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ කාලීන වශයෙන් වැදගත් වෙන මාතෘකාවක් තෝරගෙන ශිෂ්‍යයින් අනාගත පරපුර දැනුවත් කිරීම වෙනුවෙන් ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ සාමය හා සංධ්‍යාව යන මාතෘකාව යටතේ. පාසල් ළමුන් විතරක් නෙමෙයි අතවශ්‍යම කියනවා නම් ශ්‍රී ලාංකික සැවුම මේ සාමය හා සංධ්‍යාව යන මාතෘකාවේ ඉතාමත් තරවත් ලෙස දැනගත යුතුයි. ජාති ආගම් කුල ભેද නොසලකා එකිනෙකා අතර සහයෝගය වර්ධනය කරගන්නමින් ජීවත් වෙන විදිය මෙම වැඩසටහන තුළින් අපිට ඉතා අපූර්වට කියලා දුන්නා. මද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ දායකත්වයක් ලබා දෙන බව ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතා පවසනවා. අධිකර ජනාධිපතිතුමාගේ පිබිදුම් පොරොන්නරුව ව්‍යාපෘතිය අපි විශාල සහයෝගයක් අපි ලබා දෙනවා අපේ ශ්‍රමය මගින්. ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් අපි හදලා අපි බාර දීලා තියෙනවා. තව දුරටත් අපි කරගෙන යනවා මේ කටයුත්ත. ඒ වගේම ඉතින් ජාතියේ නැංවීම සඳහා අපි කළ යුතු සෑම ආකාරයෙන්ම කළ හැකි උපකාරයන් හමුදාවන් හැටියට සාමයකාමී බව බාධා කරන පවතින මේ අවස්ථාවේදී ලොකු දායකත්වයක් ලබා දෙනවා. අපි ඒකට විශේෂ කණ්ඩායම් පුහුණු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි ගුවන් මගින් අපි නිරන්තරයෙන් අපි කරන ගුවන් ආවේක්ෂණ ක්‍රියාමාර්ගයෙන් අපි රටේ පළාත්වල කංශ වගා කරලා තියෙනවා. දැන් අපි අඳුරා ගන්නවා. ඒවා වීඩියෝ
කරනවා අපි ඊට පස්සේ විශේෂ කාර්ය බලකායටත් පොලිසියටත් ලබා දීලා ඒ ඒවා අල්ලනවා විනාශ කරලා දානවා අපි ලබා දෙනවා අධිකරණ ජනාධිපතිතුමාට සහ ඒ මද්දර නිවාරණ අංශයට ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණයේ කිරීමේ උත්සවයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්ුණා ඒ ගුවන් හමුදාපති ආමාශල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා සෙබළුන් 443 දෙනෙකු ක්‍රියාන්විත රාජකාරීවලදී මියගොස් තිබෙනවා ඔවුන් ඇතුළු අතුරු දන් වූ සහ තුවාල ලැබූ සෙබළුන් සිහි කිරීම සඳහායි උත්සවයේ සංවිධානය කර තිබුණේ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා කසල කලමනාකරණයට නව මෘදුකාංගයකින් විසඳුම් සෙවූ තරුණියෙකු පිළිබඳ ඇමිලිපිටිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා මුදුකාංගයේ වාසිය තමයි මෙච්චර කාලයක් මිනිස්සුන්ට තිබ්බේ නෑ නගර සභාවත් එක්ක ගනුදෙනු කිරීමේ මාධ්‍යයක්. එතකොට මේකෙන් අපි කරලා දීලා තියෙන්නේ ඉන්ටර්මීඩියට් ප්ලැට්ෆෝම් එකක් හදලා දීලා තියෙනවා මහා ජනතාවට කෙලින්ම නගර සභාව හා සම්බන්ධ වීමේ තියෙන අවශ්‍යතාවය බැහැර කරලා අතරමැද සේවාව කරහා සම්බන්ධ කිරීම. එතකොට තමන් ගාව තියෙන කසල ටික දැනකට විසිකරනවට වඩා මේක මාර්ගෙන් දැනුම්කත් කරාම නගර සභාවට පණිඩ ගිහිලා ඒ නගර සභාවෙන් ඇවිල්ලා මේක ඉවත් කරනවා. එතකොට ඒ ආකාර නිසි ක්‍රමවේදයක් මේකට සම්බන්ධ කිරීම තමයි මේ මුදුකාංගය හර සිද්ධ වෙන්නේ. ඇඹිලිපිටිය නගර සභාව මීට අවුරුදු 3ක විතර ඉඳලා දිරණ කසල සහ නොදිරණ කසල විදිහට කසල එකතු කරන්න පටන් ගත්තා. ඒ කාලය තුල අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සු අපිට කියන්න ගත්තා ටැට්‍රේ එන වෙලාව යන වෙලාව දන්නේ නැහැ කියන කතන්දරේ. එතකොට අපිට ඒකට සීනුවක් අපි කරා. ඒකට සීනු නාදේ ක්‍රමය කියලා අපි හඳුන්වලා දුන්නා. ඒකේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි සීනුව ටැට්‍රේ ළඟට ආවට පස්සේ තමයි සීනුව මේ නාද වෙන්නේ. එතකොට එහෙනක විතරයි මිනිසුන්ට තිබුණේ. අපිට තියෙන ගමන් කරන ආකාරය මේ ටැට්‍රේ එක. අපිට බලවන්න පුළුවන් මේක කොයි වෙලාවෙද එන්නේ. අපිට අපි එකතැනක ඉඳගෙන පුළුවන් ට්‍රැක්ටරේ කොච්චර දුර යනවද කොයි වෙලාවෙ යනවද කොච්චර ස්පීඩ් එකකින් යනවද මොන පාට් වලද ධාවරණය කරන්නේ කොහොමද කසල ගන්න කියන කාරණේ අපිට බලා ගන්න පුළුවන් මේ මෘදුකාංගයේ තියෙන තවත් වාසියක් තමයි කසල තියෙන තැන ලකුණු කරන්න පුළුවන් ඒ හරහා අපිට පුළුවන් අපේ කසල තියෙන තැන බලලා ට්‍රැක්ටරට උපදෙස් දෙන්න මෙන්න මේ පළාතේ තියෙන කසල ටික එකතු කරන්න කියලා මේ වගේ මහ විශාල මෙහෙයක් මේ මෘදුකාංගයේ හරහා අපිට කරගන්න පුළුවන් එකක් තියෙන අපේ එතන එකක් කියන්නේ ප්‍රධාන වශයෙන් දැන් කසල ගිහිල්ලා වලකට දාලා මේක ඉවත් කරනට වඩා කඳු ගහනට වඩා මේක නැවත වෙන් කිරීමක් සිද්ධ කරලා නැවත අලවියකක් යන එකෙන් විශාල ආදායමක් නගර සභාවකට උපයා ගන්න පුළුවන්. ඊට අමතරව නගර සභාවෙන් දෙන වෙනත් සේවාවන් මේක හරහා ලබා දිය හැකියි. චරකල් කසල එකතු කිරීමේ වගකීම නගර සභාව සතු විච්ච විදිහට තමයි කවුරුත් කතා කරේ. නමුත් කසල එකතු කිරීමේ සහ බැහැර කිරීමේ මහජන සහයෝගය ලබා ගන්න අපිට මේ ඇප් එක හරහා පුළුවන් වුණා. මගේ මහන්සියම මේ දේවල් නිර්මාණය කරා. නිර්මාණය කළ එකට අර යන ඩිවලොපින් කෝස්ට් එක මම ඉවත් කරලා මේක ආයතනයට අත්හදා බැලීමේ සංස්කරණයක් විදිහට නොමිලේ කෙටි කාලිනු නිකුත් කරලා. යවුන් ඔලිම්පික් ක්‍රීඩා අවුලේදී මීටර 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකද පදක්කම දිනාගත් පාරමී වසන්තයේ ක්‍රීඩිකාව පිළිගැනීමේ උත්සවයක් කුලියාපිටිය නගරයේදී පැවැත්වුණා. කුලියාපිටිය නගර මැදියේ පැවති පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව වීදි සංචාරය කරමින් පාරමී වසන්ති ක්‍රීඩිකාවට උපහාර පිරිනැමීම සිදු වුණා. අනතුරුව ඇය අධ්‍යාපනය ලබන කුලියාපිටිය මධ්‍යමහා විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් අසලදී උණුසුම් ලෙස පිළිගත්තේ විදුහල්පති එම්.එන්. හේරත් මහතායි. අපරදිග තූර්යවාදක කණ්ඩායම පෙරටුව හරසරින් ඇයව උත්සව භූමිය වෙත කැඳවාගෙන යනු ලැබුවා. යවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දැක්වූ දක්ෂතා හිදී ඇගයීමට ලක් වුණා. ක්‍රීඩිකාවට හා ඇගේ පුහුණුකරුට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමටයි ආදි ශිෂ්‍ය සංගමයේ කටයුතු කළේ. කුලියාපිටිය වෙළඳ සංගමය හා මහජන බැංකුව තවත් මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කළා. ඇත්තටම ගොඩක් සතුටුයි මොකද මම හිතන් හිටියේ නැහැ මං එච්චර වටනවා කියලා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා 2020 දී දකුණු ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් එක්ක නව වාර්තාව පිහිටවන්න. ඒ වගේම 2020 ඔලිම්පික් තරගයේ සහභාගී වෙන්න. ඒ වගේම 2024 දී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන එන්නත් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මම කියනවා මට ඉදිරියටත් ක්‍රීඩාව කරගෙන උදව් ලැබුණොත් මම අනිවාර්යෙන් ලංකාවට ඔලිම්පික් පදක්කම රැගෙන එනවා. ඒ වගේම මගේ අධ්‍යාපනයත් මම අනිවාර්යෙන් කරගන්නවා හොඳින්. දැන් ව්‍යාපාරික පුවත්. ලාෆ් වෙළඳ ජාලයට ඇත නවතම කෝකත් සුපිරි වෙළඳ ජාලයේ ජායල කේසෝන් හිදී විවෘත කෙරුණා. ශ්‍රී ලාංකීය අනන්‍යතාවෙන් යුත් ජාත්‍යන්තර වෙළඳ සන්නාම සහිත භාණ්ඩ පාරිභෝගිකින්ට මෙහිදී ලබාගත හැකිවනවා. කෝකත් වෙළඳ ජාලයේ දිවයිනපුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවයි
ලාෆ් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ තිලක්ද සිල්වා මහතා සඳහන් කරන්නේ. පාරිභෝගික බහණ්ඩ අලවියේ ප්‍රමුඛතම ආයතනයක් වන සිංග ශ්‍රී ලංකා සෝනි සමාගම හා එක්ව නවතම අධිබලති ගෘහස්ත ඕඩියෝ පද්ධති හයක් හඳුන්වා දුන්නා. ඕල් ඉන් වන් බොක්සර් වර්ගයේ මාදිලි තුනක් සහ ශේක්ත්‍රි බොක්ස් වර්ගයේ මාදිලි තුනක් හඳුන්වා දීමයි මෙහිදී සිදු කෙරුණේ. ඕනෑම ගෘහස්ත පරිසරයක් සඳහා සුදුසු ආකාරයෙන් මේවා නිෂ්පාදිතයි. සිංග ශ්‍රී ලංකා සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. විෂන්කයා වෙතින් නවතම ලක්සොටිකා ඇස්කණ්ණාඩි පෙළක් හඳුන්වා දුන්නා. විවිධ මෝස්තර සහිත උසස්ත්වයේ ඇස්කණ්ණාඩි රැසක් හඳුන්වා දීමයි මෙහිදී සිදු කෙරුණේ. අක්ෂි පළඳන ඇතුළු විලාසිතා දැක්මක්ද පැවැත්වුණා. විෂන්කයා ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk